අදදිනේ අපි දිවයිනේ බස්නාහිර සහ සබරගම ඒ වගේම වෑම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් සවස් කාලේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි වූ ඉගුරුම් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන් කියන්න ඕනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල උතුරු උතුරු මැද ඒ වගේම වෑම පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්වල අපි බලාපොරොත්තු වෙනවා විටින් විට හැමන 6 කිලෝමීටර් 40ක 50ක වගේ තරමක් තද සුළං. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා මහජනතාවට කියනවා. ඒ වගේම දිවිනවට මුහුදේ කාලගුණය සැලකුවාම උත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. සෙසු මුහුදු ප්‍රදේශවල අපි තරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා පුත්තලම කල්පිටිය දක්වාත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම වේගයේ 60 කිලෝමීටර 60-70 දක්වා වැඩි වෙන්න පුළුවන්. පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවලත් තුලඟේ වේගයේ සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 50කට දක්වා වැඩි වෙන්න පුළුවන්. විටින් විටම මුහුදු රළු වීමේ හිඩ කඩකුත් තියෙනවා. ඒ ගැන අවධානයෙන් දීවර ප්‍රජාවට නායක ප්‍රජාවට අපි කියනවා මුහුදු ගමන් වල යෙදෙන්න කියලා.